සා ර්ද ඔය හිතේ ඇනිල තියෙන මල්ල බැඳුණු ඇන වලට වෙන ෑනයක්. අඥඥං නිමිත්තං ඒ වෙනුවට වෙන ආවදේශකයක්. මල බැඳුණු තමන්ගේ හිත පීඩාවට පත්කරන අදහ සිතුවිලි ඒ පරිසරය ඔය ඇත්තුමොකද කරන්න ඕන ගලවල ඉවත් කරන්න ඕන හිත පිරිසිදු කරන පලවෙනි වැඩ පිළිවල හරියට බාස් කෙනෙක් මලකඩ කාපු යනේ ගලවන්න වෙනත්. ඇනයක් උපකාර කරගන්නවා වගේ පාප සිතුවිල්ල ගලවන්න පින්වන්ත සිතුවිල්ලක් එකතු කරන්න. ඒවාගේම මල බැඳුණු අදහස් ඉවත් කරන්න යහපත් සිතුවිල්ලක් හිතට ගන්න.විර කරන්න දැන්වඔ ඇත්තු කල්පනා කල බලන්න කුයි තරන්නම් මලබැඳිච්ච. ඇන තියෙනවද කියලා මේ චිත්ත සන්තානය ඇනිලා. රාගේය නිසා දවේශයනිසා වෛරය නිසා කෝපේ නිසා කුයි තරන්නම් පාප සිටවිලි තියෙනවද. ගලබල ඉවත් කරන්න. ඉත් කල බලන්න එකින් එක ගවල ඔබ ඉදිරිියම දැම්මොත් ඔබ වැස යනතරං ඇන ගොඩක් මලකඩ කාපු යන ගොඩක් සම්මුතියඋදාහරණය සමඟ සල කල බලන්න කොහිතරන්නනම්පාපසිතුවිලි ටිකක් කොයඇත්තන්ගේ හිත් රිදවමින් පවතිනවද. ඉවත් කරන්න ගලවල්. හරියට බාස් කෙනෙක් මල බැඳුරු ඇනයක් ගලවන්නා කෙසි. දින්නපතා නමුත්තුම ධර්මදේශන ශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTubeු නාලිකාව දැන්ම සබස්රයිබ් කරන්න බෙලයිකරණය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා යු නාලිකාවස්සේ ප්‍රචාර්ය වන මෙම්ම සුමදුර ධර්මදේශනාව සඳහා පින්බර දායකත්වගෙන කටයතු කළේ වැල්ලම්පිටිය දම්පුර අංක විසිත්තුනෙන් දෙක ලෙපිනේ පදිංචි දැනට ඩුබයිහි සේවේ නියුතු RRA ශ්‍රීමති මහත්මයායි. එතුමියගේ ප්‍රදහන්න අරමුළුවන්නේේ අප්‍රේල් මස විසිවනදින උපන්තිරය සම්ம்பරණ RRA බුද්ධික පුතනුවන්ට හා අප්‍රේල්විසිෙක් වනදින උපන්තිනය සමරණ එස්සෙන් උෂාන්්‍යයන පුතුනුවන් දෙතිනාන්ගේ ජන්වදින වෙනුවෙන් වස්සාන ධර්මදේශනා YouTubeුබ නාලිකාවස්සේ ධර්මදාන මේ පින්කමක්සිද කිරීමයි. අ දේශකයණන් වහන්සේ අතුුණුකිරිය අභේවීර ධර්මායිතනාදීපති අධිපූජනීය, කොටගම් වැල්ලේ සරණ තිස්ස ස්වාහමීන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ සමන්තාචක්කවාලේ සු අත්‍රාගච්චන් තුදේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනංතු සගහෙමොක්හෙදං දම්ම සවෙනකාලෝ අයංබදංතා දම්ම සවෙන කාලෝ අයං බදංතා දම්ම සවෙනකාලෝ අයං භදංතා නමුතස්ස ভাගවෙතු අර හතුෝ සම්මා සම්බුත්දස්ස නමුතස්ස ভাගවෙත අර හতෝ සම්මා සම්බුත්දස්ස. නමුතස්ස භගෙවතු වරහතු සම්මාසම්බුදදස්ස ඒ භාග්‍යවත්නු වරිහත්නු සම්මාසම්බුදු රජානන් වහං සිත මම නමස්කාරකරමි මාගේ නමස්කාරවේවා අදිිචිත්ත මනු යුත්තේන බික්හවේ බික්හුණා මනසිකාතබභානි. කතමානි පංච වාසනාවන්ත පිනතුන්නේ අද වස්සාන ධර්මදේශනා YouTubeු චැනලෝසේ අපි සාකච්ඡා කරන්නේ අපිරි සිදු සිත පිරිසිදු කරන වැඩ පිළිවලවල් පහක් පිළිබඳව මනසේ පවිත්‍රත්වය මනසේ නිවීම මනසෙහි තැම්පත් බව බොහෝ වැඩ කරන්නටත් කාහික මානසික සුවය සහනයටත් ගොඩාක්, ගැටලු, ප්‍රශ්න මධ්‍යියෙහි ගෙවන ජීවිතයේ සාර්ථකත්වය පිණිසත් ඔබට උපකාරවන ධර්ම කරුණු ටිකක් සාකච්ඡා කරන්නටයි අපි සූදා නම්බන්නේ එදිනිදා ජීවිතේ ඔබ හිසේ වේදනාවක් මට වැඩ කරන්න අපහසුයි මට ලොකු පීඩාවක් දැනෙනවා මොනව කළත් මට සැනසීමක් නෑනේ. මේ ප්‍රශ්නවලට කොහින් විසඳුන් හොයන්නද මේ වගේ ප්‍රශ්න ඔබේ මුවින් නැගෙන වා අපමනයි සමහර විට ඒ ප්‍රශ්නවලට ඔබ වටා සිටිනාය ඔබට දෙඩ පිළිතුරු නිසා. ඔබට දෙන උපදෙස් නිසා ඔබ තවත් අවුලට පත්පිච්ච අවස්ථා තිබෙන්නට පුළුවන්. එනිසා පිනතුනි භාග්‍යවතුන් වහන්සේ ඔබත් මමත් සරණ ගිය ඒ පමණක් නෙවෙයි සරණ ගියත් නොගියත් ජාති. ආගම් කුලමල බේදයකින් තොරව ජීවිතයේ සැනසීම සුවය ඇතිකරගන්න වැඩ පිළිවලවල් පහක් පිළිබඳව භාග්‍යුතුන් වහන්සේ පෙන්වවා මෙ විතක්ක සන්ඨාන සූත්‍රය තුළයි මේ කරුණු අන්තර ගත වන්නේ මධ්්‍යමනිකායි මූල පන්නසකේ සීහනාද වර්ගේයට අයිති වන අවසාන සූත්‍රදේශනාව විතක්ක කියල කියන්නේ පිනතුනිි සිතුවිලී. දැන් මේ ඇහෙන බණපදයක් පදයක් ගානේ. මේ වචනයක් වචනයක් ගානී. ඔය ඇතන්ගේ සිතට සිතුවිල්ලක් විතර්කයක් අදහසක් සංකල්පයක් ඇතිවෙනවා. ඇත්ත තමයි. එහෙම වෙන්නේෙ කොහොමද. එහෙම වෙන්න පුළුවන්ද ඔයයාආදි වසයෙන් අපට සිතුවිලි පහළ වෙනවා. පිනතුනි මේ පහළ වෙන සිතුවිලිවලට පොදුවේ කියන නමක් තමයි විතක්හ විතර්ක සිතුවිලි. මේ සිතේ පහළ වෙන සිතුවිලිම නේද ඔබ අවුලට පත් කළේ. ඔබ පීඩාවට පත් කළේ ඔබේ හිසේ වේදනාව හිස බරගතියක් නුරස්නාගතියක්. වැඩ කරන්නට බෑ කියන උදාසීන බවක්, කම්මැලි ගතියක් ඇති කළේ මේ සිතේ පහළවුණු සිතුවිලී. එනිසා පිනතුනි මේ සිතේ පහළ වෙන සිතුවිලි, හරි පරිස්සමට ඉවත් කළ යුතු දේවල් ඉවත් කරන ක්‍රමයක් සාකච්ඡා කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ. භාවේතිභාවේති වඩ්ඩිහේති ඒතා යහා භාවනා. භාවිත හිත තමයි භාවනාව කෙල කියන්නේ. අපි මේ හිත පාවිච්චි කරන විදිහ. ඒ අනුව අපේ හිතර නැගෙන නොයෙක් විදිහේ සිතුවිලි කල්පනාකාරීව කටයුතු කළොත් අපේ සාර්ථකත්වය ඇතිකර ගන්නට ඔබේ හිතේ පහළ වෙන සිතුවිල්ලම. ඔබට ප්‍රයෝජනයකට ගන්නට පුළුවන්. ඔබේ දියුණුව. ඔබේ අධ්‍යාත්මික සුවය මානසිකේ කාග්‍රතාවය ඔය සිතුවිල්ල තුළම දියුණු කරගන්න අයුරුත් මිදේශනාව තුළදී අපි සාකච්ඡා කරනවා. එ අනුව අපිට මේ මානසික රෝග මනසේ ඇතිවෙන නොයෙක් විදි දුක්පීඩාවන් සුවපත් කරගන්නට මිලෝකයේ පහළ වුණු එකම වෛද්‍යවරය භාග්‍යිවතුන් වහන්සේ උන්වහන් සිදේශනාකොට වදාල පරිදි ඒ කේචි ඕසදා ලෝකයේ විජ්ජන්තිවිවිධ බහු නොයෙක් විදිහේ අෞෂද වර්ගමී ලෝකයේ තියෙනවා ඔබ සමහර වෙලාවට මෙහෙම කරලා ඇති. මට නින්ද යන්නේ නෑ හරිම අපහසුයි රාත්‍රිය පුරාම විවිධ කල්පනාවලායි ඉන්නේ. එනිසා මට දවල් කාලි වැඩ කරන්න බෑ. හරිම අපහසුයි පීඩාවක් දැනෙනවා. තෙහෙට්ටුවක් දැනෙනවා. මෙහෙම කිවූ අවස්ථා ඔබ හැම දෙනාගම ජීවිතයේ තිබෙනට පුළුවන්. එවිට ඔබ වෛදදිවරයකු බුණගැසි ප්‍රතිකාර ගැනීම සඳහා ගොස් ප්‍රධීකාර ගන්නෝ මට නින් දෙයන්නේ නෑ වෛදිවරයා ඔබ ටැබ්ලට් එකක් නියම කරනවා. රාත්‍රියයට නින්දයන්නට නිදි පෙත්තක්, විච්චි කරන හැටි කියල දෙනවා එහි මාත්‍රාව කියල දෙෙනවා. දැන් ඔබ මේ ටැබ්ලට් එක අරගෙන නින්දට යනවා හැබ අර ටැබ්ලට් එක ඔබේ සරීරයේ රුදිරය පුරා ක්‍රියාත්මක වෙන නිසා නින්ද යනවා. දැන් ඔබ මාසියක්හමාරක් ගන්න විට ඔබට පහසුවක් සැහැල්ලුවක් දැනෙන පටන් ගන්නවා. ඒ පහසුව සැහැල්ලූ ඔබ අර ප්‍රශ්න ටිකත් එක්කම හරි ඔබ නිදට වැටුණු නිසයි තින් මේ වෙලාවේ අපි යෝජනා කරන්නේ ඔබට ඔබට නින්ද නොයයි නම් මේ දේශනාව හොඳට අහන්න මේ දේශනාව හොඳට ග්‍රහණය කරගන්න සිත පිරිසිදු කිරීමේ වැඩ පිළිවල සමඟ එකට එකතුවන්න එවිට ඔබට රාත්‍රිය සුවසේ පහන් කළ හැකි වනවා. දහවල් කටයුතු ඔබට සාර්ථකව නිමාවට පත්කරගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. එනිසා විවිධෞෂධ තිබෙනවාපේ කායික රෝග සුවපත් කරන්නට මානසික රෝග සුවපත් කරන්නට ඒකේචි යෝසදා ලෝකයේ විජ්්‍යන්ති විවිධ බහු. හැබැයි පෙනවතිනි භාග්‍යිවතුන් වහන්සේ පෙන්වා දම් අඖෂද සමන් අත්තයේ තම් පිවතබික්හෝ. ධර්මය නැමැති අඖෂදය හා සමකරන්නට පුළුවන් අඖෂ දෙයක් ලෝකයේ ඇත්තිනෑ. එ අඖෂදය තරම් වටිනා. අෞෂ දෙයක් ලෝකි මිනිසුන්ට ලැබිලනෑ මෙ අෞෂදය යම් කෙනෙක් පානේ නොකරයි නම්, දැඩි රෝගී අරමා මුලින් සහිපත් කළ නොයෙක් විදිහේ, පීඩා සහිත දවස් අපමනවත් ඔබේ ජීවිතයේ උදාවේවිී. එනිසා මේ ධර්මය නැමැති අෞක්ෂදය පානයකොට. ඔබේ ජීවිතයේ සාර්ථකත්වය ඇතිකරගන්නට උත්සාහය කේ දෙන්න. භාවේති අකුසලයේ ධම්මේ ආසේවිති වඩ්ඩේ තිේතා යථ භාවනා. මේ හිත භාවිත කරනවා කුසලයේ කොහොමද සිතේ ක්‍රියාත්මකවෙන් අකුසල සිත කොහොමද සිතෙහි අපේ පීඩාවන්න ඇති කරන්නේ මේ අයුරින් අපි සාකච්ඡා කරනකොට අපේ ජීවිතයේ සාර්ථකත්වේ ඇතිකර ගැනීම පිණිස මේ උදාර වූ දේශනාව ඔය ඇත්හන්ට උපකාර කරගන්නට පුළුවන්. ති විශේෂයෙන්ම මෙඋතුම් දේශනාව තුළ සාකච්ඡා වෙනවා භාග්‍යවතුන් වහන්සේ පෙන්මා වදාල. ක්‍රමයට මේ සිත මුලින් අපි හඳුනාගන්නට ඕන අදිසීල අධිචිත්හ අධිප්‍රඥා. ඔබෙන් මා විමසුවත් ඔබට සීලය තිබේ දැයි ඔවු අපි සිල්වත්. ට යම් විදිහේ සීලයක් පවතිනවා. හැබැයි ඔබේ සලය අදිශීලයක් බවට පත්වී තිබේද ඔබේ සීලය ඔබ ජීවිත පරදුවට තබාරක්‍ෂා කරන දෙයක් ද ඔබේ සිතිං විමසන්න අදිචිත්ත ඔබට සිතක් තිබේද වු සිතක් තිබෙනවා මට සිතන්න පුළුවන් මට විධ සිතුවෙලි ළඟා වෙනවා. ආන් ඒවිදිහන් ඔය ඇත්හන්ගේ සිතට සිතුවිලි ගලාගෙන ඒවි හැබැයි භාග්‍යතුන් වහන්සේ පෙන්නූ පරිදි. අධ චිත්තයක් කියල කියන්නේ සිතඉතාම දියුණු තත්ත්වයක් කියල කියන්නේ. ත්‍රලක්ෂණයට අුව සිතේ එකඟ බවයි. ත්‍රලක්ෂණයට අනුව අනිත්‍ය දුකානාාත්ම කියන මේ ත්‍රලක්ෂණයට අනුව සිතේ එකඟ බවයි. අධි ප්‍රඥා දුකට හේතුවත් දුක නැති කිරීමත්. නැතිකිරීමේ මාර්ගයයක්ත් කෙන චතුරාර් සත්‍යය පිළිබඳාව බොහෝදය ඇතිකර ගැනීමයි. මෙන මේ අවබෝධය තුළ ජීවිතය ගොඩ නගාගෙන ඉදිරියට ගමන් කරන කෙනෙක් යම්තාක් දුරට තම තමන්ගේ ඉදිනිදා ලෞකික ජීවිතයේ සාර්ථකත්වය පිණිස පින්නතුනි. මේ උතුම් දේශනය ඔබට ඔබේ සිතෙහි පවිත්‍රත්වය පිණිසම උපකාර කරගන්නට පුළුවන්. ඔබ, සාර්ථක කනෙක් බවට පත්වන්නට ඔබේ සීලයත් ඔබේ සිතත් ඔබේ ප්‍රඥාවත්. නිවරදිව මෙහේවා ගන්නට මේ සිතේ පහළ වෙන පාපසිතුවිලි. බැහැර කරන ඉවත් කරන ක්‍රම පහක් භාග්‍යතුන් වහන් සීගැන්වා. පිනතුනේ මේ සිතට පීඩාවවෙ මානසික වසයෙන් හිසේ වේදනාවවෙල්ල හිසේ බරගතය වෙල්ලා දවසේ කටයුත් අවුලට පත් වනේ. දකින කියනාය නොරස්ණ ස්වභාවයට පත් වනේ ඇයි මේ සිතේ පහළ වෙලා තිබෙනවා පාප සිතුවිලි ටිකක් ඒව පිින්න්නතුනි මේ ජීවිතය විතරක් ඇතිවෙච්චේ වනෙවෙයි. අනාධිමත් මේ සංසාර ගමනි අපි පුරුදු කරගෙනාපු විදිහ. අපි කියන්න අර ජන්මට වඩා පුරුද්ධ ලොකොයි කියලා. තමන් පුරුදුකරපු දේවල් සංසාරයේ පුරා. එවගේම අපේ ජීවිතය පුරා. ුපුරුදුවෙච්ච විදිහ. අපි අපේක්ෂාකරණ විදිහ මෙ මේ වගේ මානුෂික වසයෙෙන් විතර්ක පාප සිතුවිලි අපේ සිත්වල මුල් බැහැගෙන තිබෙනවා. සිත් පත්ලට කිදා බැහැල තියෙනවා. රාගය, දවේශය, මෝහය, වෛරය, ක්‍රෝධය, පාපසිතුවිලි අපමනයි. දැඩඩි පීඩාවන් වලට පත්වෙනවා. නුරුස්සනාය, නුරුස්සන පලාාත් නුරුස්සන මිනිසුන් ඕන තරන් අපේ ජීවිතවල ඉන්නවා. හරියට පිනතුනි ජීවිතේමී සිත්පත්ලටම බැසගත්ත මලකඩකාපු ගතීෙන් දැඩි පීඩාවට පත් කරන සිතුවිලි අපමනවත් තිබෙනවා. මේක වඩහත් පැහැදිලිව තේරුන් ගන්නට ඔබට භාග්‍යතුන් වහන්සේගේ දේශනාපාටයත්, උපමා උදාහරණ සහිතවත් මා ඔබට පැහැදිලි කල දෙන්න බලාපොරොත්තු වෙන අන්න ඒ වගේ අත්හැරගන්න බැරි එවාගේම පීඩාවෙන් මිදන්න බැරි යම් විදිහෙ කායික වසයෙන් ඇතිවෙච්ච එවාගේම මානුසිික වසයෙන් ඇතිවෙච්ච යම් පීඩාවක් වේදනාවක් ඔබට දැනේ නම්. ඔබේ අතීත සංසාරයේ පුරාම පුරුදු කරගත්ත පාපී සිතුවිල්ලක ලක්ෂණයයි ඒක දැම් මල බැඳලා. ඉවත් කරන්නටම බෑ හරියට පිනතුනි ගෘහබාණ්ඩයකට ඇඳපුටු මේ සාදය සකස්කිරීමේදී දොරජනල්ආදය සකස්කිරීමේදී ඒවටා අපි ඇන ගහනවා. වඩු බාස් කෙනෙක්ගේ උදාහරණ අපි මෙතන්ට ගමු. බාස් කෙනෙක් නිරතුරුවම ගෘහ බාන්්දකස් කිරීමේදී නොයෙක් දවල් වලට ඇන පාවිිච්චි කරනවා. කාලයකදීමේ ඇන දිරනවා, මල බඳිනවා. ඉවත් කරන්නට බෑ ගලවන්න හැදුවත් මලකටකාපු ඇනයක් එක ගලවන්න බෑ කුඩු වෙනුවමිසක් ගැලවෙන්නේ නෑ. ඒක ජීවිතයට ලොකු බාධාවක් හරියට බාස් කෙනෙක් ඒ ඇනේ ගලවන්න බැරි වනාම. පීඩා සහිත වනාාම ගැලවිය නොහැකි ඇනය ගලවන්නේ කෙසේ ද වෙනත් විස්කම්බයෙන් අඩු ඒ හා සමාන ඇනයක් අරගෙන අර මලබැඳුණු ඇනය උඩ තියලා ඒ ඇනයට මිටියකින් තට්ටු කරනවා. දැන් මල බැඳිච්චි ඇනය මලකඩ වටේ ගෑවිල තිබුණත් ගැලවෙලා ඉවත් වෙනවා. හැබැයි යම් කෙනෙක් අන්නේ විදිහට, භාග්‍යුතුන් වහන් දේශනා කරනව අඥන් නිමිත්තං මන සිකාතබ බං. වෙනත් සිතකින් පාප සිත බා තබයිනම්. ගලවල ඉවත් කරයි නම්. දැන් ඔබ බලන්න. ඔබේ සිතේ ඇනිල්ල තියෙන මලකඩ කාපු යන කොච්චර තියෙනවද කියලා. අරය මට ප්‍රියනෑ. ඇත් එක්ක මං එච්චර කැමති නෑ. මම කාර්යාලේ වැඩ කරන්න එච්චර කැමැති නෑ. එයා කාර්යාලයටට එනවනම් මට ඒක එච්චර අල්ලන්න නෑ. ඔය වගේ මල බැදිච්චේ යන කොච්චරයයිද. ස්වාමයා මෙහෙම වෙනවානම් හොඳයි. ස්වාමිදියනිය මේ විදිහයි. කොහිතරම් මල බැඳිලද. දරුවන් මේ විදිහයි. ඥාතීන් මේ විදිහයි. මව්පියන් මේ විදිහයි. මට සලකන්නේ නෑ ඔන්න ඔය ඔක්හොම පින්වතුනි. ඔය ඇත්තන්ගේ චිත්තා භ්‍යම්තරයේ ඇනිච්ච මල බැඳුණු ඇන දැන් ඔයවගේ යන කොච්චර තියෙනවද. දැන් හැබයි ගලවලි වත් කරන්න ගියොත් කොයි තරම් ගොඩක් ගැහෙද. හැබැයිඒ උනත් පින්නතුනි. ඔය හිතේ ඇනිල තියෙන මල්ල බැඳුණු ඇන වලට වෙන ඇනයක් අඥං නිමිත්තං. ඒ වෙනුවට වෙන ආවදේශකයක් මලබැඳුණු තමන්ගේ හිත පීඩාවට පත්කරන අදහ සිතුවිලි ඒ පරිසරය ඔය ඇත්තු මොකද කරන්න ඕන ගලවල ඉවත් කරන්න ඕන හිත පිරිසිදු කරන පලවෙනි වැඩ පිළිවල හරියට බාස් කෙනෙක් මල බැඳුණු ඇනය මලකඩ කාපු ඇනේ ගලවන්න වෙනත්ව ඇනයක් උපකාර කරගන්නවා වගේ පාප සිතුවිල්ල ගලවන්න පින්වන්ත සිතුවිල්ලක් එකතු කරන්න. එවගේම මල බැඳුණු අදහස් ඉවත් කරන්න යහපස් සිතුවිල්ලක් හිතට ගන්න. වීර කරන්න දැන් ඔ ඇත්තු කල්පනා කල බලන්න කුයි තරන්නම් මලබැඳිච්ච ඇන තිනවද කියලා මේ චිත්ත සන්තානය ඇනිල. රාගේය නිසා, දවේශය නිසා, වෛරය නිසා, කෝපේ නිසා. තරන්නම් පාප සිතුවිරි තියෙනවද. ගලවල ඉවත් කරන්න. ඉවත් කල බලන්න එකින් එක ගලවලා ඔබ ඉදිරිියීමම දැම්මොත් ඔබ වැසි යනතරන් ඇන ගොඩක් මලකඩ කාපු ඇන ගොඩක් සම් මුතිඋදාහරණය සමඟ සල කල බලන්න කොහි තරන්නම් පාප සිතුවිලි ටිකක් ඔය ඇත්තන්ගේ හිත් රිදවමින් පවතිනවද. ඉවත් කරන්න ගලවලා. හරියට බාස් කෙනෙක් මල බැඳුරු ඇනයක් ගලවන්නා ලෙසින්. ඉළඟට පින්වතුනිී හැමෝටම බාස්ලාවෙන්න බැරිනාා. ඔය වැඩේ නම් මට කරන්න බෑ. ඔය විදිහෙෙන් උරුස්නාගතතිත් මගේ හිතින් ගලවල ඉවත් කරන්න බෑ. ඒ වෙනුවට තවත් වැඩ පිළිවෙලක් භාගිතුන් වහන්සේ යෝජනා කරනවා. භාගිතුන් වහන්සේ පෙන්මා වදාලා තේසං විතක්කානං ආදීන වෝ උපපරික්කි තබ් හෝ. අපිට පුළුවන් ඔය විතර්කයේ ඔය හිතේ පවතින පාප සිතුවිල්ලේ. ඔබව පීඩාවට අපහසුතාවයට පත්කරන ඔය පාප සිතුවිල්ලේ ආදීනවය දකින්න. ඒම ඔය ඇත්තන්ට ආදීනවේ දකින්න කියල කිව්වට වඩා පහසුවෙන් මනසට දැනෙන්නේ නැතිනිසා මං උදාහරණයක් කියන්නම්. ඔය ඇත්තන් ඔය පලදින. මාල වලලු. එවාගේම නොයෙක් මුදු කරාවු කුයි තරන්දේවල් ඔය ඇත්තු පලදිනවද. පලදින ඔබ කියන්න ඇයි ඔබ ඕවා පලඳන්නේ. ඔබේ උත්තරය ලස්සනට අලංකාරයට ප්‍රිය බවට ප්‍රසන්න බවට අනික්්‍යෙනාගේ ආකර්ශිණය දිනාගැනීම සඳහායි. ඔබට උත්තර ගොඩක් තියෙනවා. පලදින ඔබ ඔය පිළිබඳව ඔබේ ගෙලට ගැලපෙනවද. ඔබේ කනට ගැලපෙනවද, කුයි තර අං ඔය ඇත්තු හොයල බල්ලද ලස්සනම මාලෙ නිද ඔය හැමෝූම් පැළඳගෙන ඉන්නේ. ලෝකෙ තියෙන හොදම දේ තමයි ඔබඔය ගත්තේ ඔබයි ඇහූත් විමසුවත්. කාටඋනත් පැහැදිලි කරන්න එත් ඒකයි. ඒ තිබුණු හොඳම දේ තමයි මම මිලදී ගත්තේ මේ හොඳම මාලය තමයි. හැමෝටම තම තමන් දරන මාලය තම තමන් පාවිච්චි කරන මුදුකරාමුු හොඳම දේවල්. ඒවා පලදින්නේ ඔය විදිහ උත්තරෝබික් ලැබෙනවා. දැම් මම ඔය ඇතන්ට ඔ වෙනුවට අලුත් පැෂෙන් එකක් කියල දෙන්නයි සූදානම. පිනතුනි ආදීනවේ පිළිබඳ විස්තර කරන්න. අලුත් පැශෙන් එකක්. මේක කරන්න පටන්ගන්න. සාමාන්‍ය මිනිස්සු කැමති අලුත් අලුද්දේවල් කරන්න. මං ඔබට කියල දෙන මේ. උදාහරණය උපමාව ඔය ඇත්තුොත් පැශෙන් එකක් බවට පත් කරගත්තොත් බලන්න ඔබට ආදීනෙවේ වැටහේවී. පිනතුනි ඔබේ කරයේ මාලෙ වෙනුවට මම අලුතින් ඔබට හඳුන්වල දෙනවා. ගැරඩි කුණක් අනේ කරේල් ලගන්න. බලුකුණක් මිනිකුණක්, මත්ඔ ඇත්තු පලදින පලදින තැන්වල ඔය විදිහ කුණු ටික් බලකුණු මිනිකුණු නොයෙක් විදිහේ මීකුණු ආදී එල්ල ගන්න. දැන් ඔබ දිහා බලන්න. ඔබ ලස්සනට පලගෙන හිටපු මාලිවෙනුවට දැන් ඔබේ කරේ තිබන්නේ ගැරණකුණක්. හැබැයි ඔබ කියන්න කලින් මොකද කළේ කියන්නටත් පෙර. ඔය ඇත්තන්ගේ මුණුවලින් ඔය වච්චිනය අහන කොටම ඔය ඇත්ත ඒ ප්‍රතික්ෂේප කලාාද නොවේදඊ. ඒකනම්. අවදාක්කවත් වෙන නැති දෙයක්. මං කැමතිනෑ ගැරඩෙකුණු මිනිකුණු බලකුණු කරේල්ල ගන්න. ගඳගහනවා. යම් කෙනෙක් එවැනි කුණක් ඔය ඇත්තන්ගේ අතේ තැවරුණුත් කීසරයක් නම් අත පිවිසිදු කරාවිද. පවිත්‍ර කරාවිද. අන්න පින්නතුනිුවච්චනය ඇහෙනකොට ආදීනවේ දැනෙන කොටම ගලවල ඉවත් කලා වගේ. යම්රූමත් තරුණයෙක් තරුණයගේ කරේ. මේ විදිහහි ගැරණෙකුණු බලකුණු මිනිකුුණු එල්ලුවොත් අරතිීන ලස්සන නැතිවෙලා යනවා. අන්න ඒ වගේ. දැන් ඔබ ගැරනිිකුණ අහන කොටම ප්‍රතික්ෂේප කරපු ඇහෙන කොටම චී කියන ප්‍රතික්ෂේප කිරීමේ සිතුවිල් ඇති වුණක් මෙන්. පින්නතුනි හිත්තුල පහලවෙන පාප සිතුවිලි. ඊර්ෂ්‍යාව ක්‍රෝධය වෛරය පාපී සිතුවිලි සියල්ලක්ම පින්නතුනි හරියට, අන්නර ගැරණිකුණු මිලිකුුණු බලකුණු වගේ. ඔබ කොච්චර ලස්සනට සැරසිලගියත්. හිතේ රාග, ්‍රේශිං, මෝහිෙං වයිරං කෝප දැවේ නම්. තැවේනම් පීදාවට පත්වේ නම්. ඔබ පැළඳගෙන සිටින්නේ මා කියල දුන්න පැසෙන් එකට අදාළ මාලවලලු බව සලකන්න. දැන් මාලවලලු දකිනකොට මේ බණපදේ මතක් වෙන්නට ඕන. ගෙලේ පදි මාලේ පලදිනකොට මතක් කරන්න ඕන මම ලස්සන මාලයක් ගෙලට පැළන්දත්. මගේ හිතේ තිබෙන්නේ ගැරඩිකුණු බලකුණු මිනිකුණු වගේ පාපසිතුවිලි නම්. ගැරනිිකුණ මිනිකුණ බලකන කර එල්ලනකොටම ගලවල විසිකරනවා වගේ. හිතේ තියෙන පාපසිතුවිල්ලේ ආදීනවේ දැනගෙන ලස්සනට ජීවිතය ආරම්භ කරන්න. ඔන්න භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාල. දෙවන සිත පිරිසිදු කරන වැඩ පිළිවල. එනන් තේසං විතක්හානං ආදීනවෝ. විතර්කයේ සිතුවිල්ලේ ආදීනවේ දකින්න. හරියට අර ආදීනවේ දැක්කාම අපිරිසිදු බව දැක්කම ගලවල විසි කරන්න වගේ හිත පිරිසිදු කිරීමේ වැඩ පිළිවල දෙවැනි වැඩ පිළිවල භාගිතුන් වහන්සේ යෝජනා කරනවා. පිනතුනි මේ ක්‍රමයත් අනුගමනය කරන්න බැරි නම්. පැෂන් කරන්නත් හැමෝටම බැරිනම් භාගිතුන් වහන්සේ දේශනා කරනවා. වත් ලස්සන ක්‍රමයක් උපමා සහිතව. අසති මනසිකාරෝ ආපච්ජිතබෝ ඒ භාග්‍යතුන් වහන්සේගේ වචනයයි. දැන් අපි මේ කාරණය වටහා ගනිමු. දැන් අපි කෙනෙක් දකිාකමැති නම්. අසති මනසිකාරය කියල කියන්නේ. දැන් මේ හිතේ පහළවෙන් අරවිදිහින් නුරස්නා ගති පාප සිතුවිලි හිතේ පහලවෙන පාපී සිතුවිලි අපිට බැහැරත් කරන්නට අවශ්‍ය කරන්නේ නම්. තුන්වෙන ක්‍රමය තමයි පින්නතුනි හරියට අසති මනසිකාරය. ඔබ දකින්න අකමැති කෙනෙක් හැමෝටම ඇති මංහිතන විදිට ජන්ම වෛරක්කාරයෝ. හේතුවක් නෑ උපතින්ම කැමැති නෑ අකමැති පිය නෑ තමන් සිතට ප්‍රිය මනාප බවක් නැති අප්‍රිය අමනාප පුද්ගලයන් නැති. මෙහෙම කියනකොට ඔඇත් අන්ග හිතට බනාන වෙලාවෙත් ජන්ම වෛරක්කාරය වෙන්න පුළුවන්. අන්න එයත් හොඳයි. ධරමයා වබෝධ කරගන්නම. ජන්ම වරය ඔබ ඉස්සරහක් ආහොත් මේ බණහන වෙලාවේ. දැම් බණපද දෙකක් මහලා හිතේ පිරිසිුදු බව ඇති කරගන්න වෙලාවයි. මේ බණ ආසාසා සිටින වෙලාවෙ ඔබ ඉදිරිියෙන් ඇවිල්ලා. ඔබේ ජන්ම වෛරක්කාරය වාඩි වෙනවා. වාඩියුණොත් මොකක් වගේ සිතුවිල්ලක් පහල වෙයිද. අක්කමැතිම කෙන ඔබ ඉදිරියෙන් වාඩි වෙනවා. දැන් ඔබ, නලියන්න පටන්ගන්නවා. ස්මීන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරමින් සිටින්නේ. දැන් කොහොමද මේ බෙලාවි මම මුහුණ දෙන්නේ. ඔබත්තත් හොරා ඔබේ දැස් ඔහුගෙෙන් මිදීයන්නේ යම් සේද. අකමැතිකෙක් ඔබ මුුණගැහෙනවා. මගතොටේ ද මුණගැසෙනවා. දන්නේ මෙනත ඔබේ දැස් වෙනතකට යොමුුවන්නේ යම් සේද අන් ඒවගේ පින්නතුනි. මේ සිතේ පහළ වෙන පාප සිතුවිලි විශේෂයෙන් ඇතිවෙන්න වූ පාප සිතුවිලි බා තබන්න ටෝබ වීර්රී කරන්නට ඕන. හරියට ය අයහපස් සිතුවිල්ලක් සිතේ පවතිනකොට. ඒ පෝෂණය කිරීමට අවශ්‍ය කරන කිසිදු බෙහෙත් පෝරක් නොදවන්න ටෝබ වීරිය ඇති කරගන්න ඕන. දැන් සමහර කෙනෙ ගිහිතේ පාප සිතුවිලි යන් ඒ විදියෙන් හරියට ජන්ම වෛරක් කාරයන් ලෙසින්. ින්නතුනි ඔබේ ජන්ම වයිරකාරයා වෙන කිසිවෙෙක් නොවේ. ඔබේ ජන්ම වෛරකාරයා වන්නේ ඔබේ සිතේ පහළවෙන මේ පාපී සිතුවිල්ලයි. වෙන කවුරුත්නෑ ඔබට වෛර කරන්න. ඔබ නිවරදිව ධර්මේ තේරුන්ගත්තොත් ඔබේ සිතට පීඩාගෙන දෙන. ඔබේ හිසට වෙහෙස බරගති ඇති කරන ඔබේ කටයුතු ඉදිරියට කරගැන යන්නට නොහැකිවන, එකම බාධකය එකම හේතුව බවට පත්වන්නේ ඔබේ සිතේ පහලවෙන මෙන්න මේ කියන චන්ම වෛරක් කාරී ගතියයි. එනිසා හිතේ පවතින ඒ පාප සිතුවිල්ල දෙහත්. අර සම්මුතියෙන්මා පෙන්වූදාහරණයේ දෙස බලන්නාක් මෙන්. ඔබ කොච්චර බනාහල හිටියත් ඔබාක මැති කෙන ඔබට පාරේදි මුුණ ගැසුනොත් දන්නමනැත ඔබේ දැස් වෙනතකට යොමුුවන්නක් ලෙසින්ම, පාප සිතුවිල්ල දිහා පිනතුනි එනකොටේ දිහා බලන්නවත්්‍යපා. ඒ ඔබ රිදවන. ඔබට පීඩාගෙන දෙන ඔබ දුකට පත් කරන ඒ පාප සිතුවිල්ල ඒ පාපී සිතුවිල්ල හරියට ජන්ම වෛරක්කාරයෙක් ලෙසින් හැමදාවම රිදවනවා. මතකේට නැගුණත් රිිදවනවා. මුණගැසුනත් ප්‍රිදවනවා. ඉදිරියට මුණගැසුනත් ඉදිරියේදී. පිට මුණගැෙෙන්න්නට සිද වුනත් හිද වෙනවා. එනිසා ඒ පාප සිතුවිල්ල හරියට ඔබට පුළුවන් ජන්ම වෛරක්කාරයෙක් දෙස බලන්නයි යම්සේද. එවිට ඔබේ දෑස් වෙන පැත්තකට යොමුුවන්නාක් මෙන් පාප සිතුවිල්ලෙෙන් මිදන්න භාගයුතුන් වහන්සේු ගන් වනවා. දැන් අපි ක්‍රම තුනක් මේ ගෙන ගත්තා. දැන් අපි බලමු හතරවන ක්‍රමය සිට පිරිසිදු කරන වැඩ පිළිවල. භාග්‍යවතුන් වහන්සේ වචනය ගත්ොත්. විතක්කානං විතක්ක සන්ඨාන සංජාතන් මනසිකාතබ්බං. සිතේ පහළ වෙනවා සිතුවිලි. විවිධ සිතුවිලි. ඒ විතර්කවල සිතුවිල් ඇතිවනේ කොහොමද කියන කාරණය පිළිබඳව නුවනින් විමසා බලන ක්‍රමයක් භාගිතුන් වහන්සි පෙන්වනවා. දැන් ඔබ බනාහන්නට වාඩි වුනාා. එමගේ ඔබ දැම් යම් ඉරියව්වක සිටිමින් සදහම් ශ්‍රවණය කරනවා. සමාරවෙලාවට ඔබ මේ, දේශනාව මේ වස්සාන YouTubeු චැනලය ඔස්සේ ශ්‍රවණය කරන නිසා පහසු තැනක වාඩිවෙලා පහසු ඉරියව්වකින් වාඩි වී ඔබ බනාසනවා වෙන්නට පුළුවන් සමාර්ටහාන්සි වෙලා සමාරලාට පුටුවක වාඩි වෙලා. මොදි වසයෙන් වෙන්නට පුළුවන්. ඔබ මේ දේශනාවට සවන් දෙන්නේ. පන්නතුනි ඔය බනාහනවාරයේ. ඔබට මේ අවබොෝදී ඇති කරන්නට අයිමා මේ උත්සා කරන්නේ හතරවෙනි ක්‍රමයට සිත පිරිසිදු කරන්නේ විතක්කානං විතක්ක සංකාර සන්ටානං මනසිකාතබ්හං විතර්කයෙහි ස්වභාවය නුවනින් විමසන්නේ කෙසේද. දැන් ඔබ වාඩිවී සදහම් ශ්‍රවණය කරන්නේ නම් ඔබට හොරා. ඔබ නොදැනුවත්ව ඔබේ ඉරියව් කීව තාාවක් නම් දැන් වෙනස් වෙන්නට ඇද්ද. ඔබ වාඩිමී සිටි ඉරියව් වෙම්ද දැම් බනාසන්නේ. ඉරියව්ව වෙනස් වුනේ තවත් කෙනෙක් දැනගෙන නෙවෙයි සමහරවෙලාට ඔබ දන්නෙත් නෑ. ඔබ ටත්හොරා ඔබේ ඉරියව් වෙනස් වුුණ. වාඩිවුුණු ඉරියව්ුවෙන් කිසි කෙනෙක් නෑ වෙනස් වෙනවා. අත පයිං හෝ ඔබේ චලනය සිද්ධ වෙමින් ඔබේ ඉරිියව් වෙනස් වෙනවා. දැන් බලන්න පින්නතුනී අපේ හිතේ ඇති වෙනවා රාගය, දවේශය, මෝහය, වෛරය, ක්‍රෝධය. මෙවිදිේ පාප සිතුවෙලි හිතට ගලාගෙන එෙනවා. හැබැයි බැහැරෙන් ඉන්න කෙනාට දැනෙන්නේ නෑ. ඒවා ක්‍රියාත්මක වෙන්න ගියාම පස්සෙ දැනෙන්න පටන්ගන්නේ. එවිටයි ඔබට නුරුස්නාගති නොකමැති අය. තරහකාරයන් වෛරකාරයන් ජන්ම වෛරක්කාරයන් ගොඩ නැගෙන්නේ. හැබැයි ඔබේ සිතතාපු අර පාප සිතුවිලි. ඔබට ගොඩනැගෙන ඔබේ ජීවිතය අසාර්ථකත්වයට හේතුවෙන. ඔබ වටහසිටිනා ඔබ අප්‍රිය කරන පාප සිතුවිලි ඇති විච්ච වහා ඔබ කළ යුතුවන්නේ කුමක් ද ඒ සිතුවිලි අන්නයටත් නොදැනෙන්න්නට අන්න අය දැනගන්නටත් පෙර හරියට ඔබ ස්ථ. සත් ධරම ශ්‍රවණය කරන මුහුතේ ඔබටත් හොරා ඔබේ ඉරියව් වෙනස්සුනා වගේ හිත ඇතුළින්මික් ඩිලිට් කලදාන්න ඕන. හතරවෙනි ක්‍රමය. දැන් සමහරවෙලාවට ස්වාමයා ගැන ස්වාමි දියනිය ගැන හිත ඇතුළෙන් අමනාපයක් අප්‍රිය බවක් නොකමැත්තක් ඇති වනාා. එලියට එන්න කලින් ඇතුළින්ම ඩිලිට් කරන්න. ඇතුළින්ම මකළදාන්න. ඇතුළින් ඉවත් කරන්න. බාහිරයට දැනගන්නටත් කලින් හරියට ඔබ බනාහනවෙලාව ඉරියව්වක් මාරු කරනෝ වගේ. අනිත් අයි දැනගන්න කලින්. ඔබ සාමීන් වහන්සේනමක් ඉදිරිපිට සදහම් ශ්‍රවණය කරන්නේ නම්. කුයි තරන්නම් ඔබ සූක්ෂමෝද ඔබේ ඉරියව් වෙනස් කරගන්නේ. කාටවත් හිරිහැරයක් කරදරයක් නොවන විදිහට. කලබලයක් අනික්ගෙනෙට නොදැනෙන විදිහට ඉරිියව්ව මාරු කරලායත් ඉරියව් මාරු නොකලා වගේ වාඩිවීන්නාක් මෙන්. හිතට පාප සිතුවිල්ලක් ආවද නාවද කියර දැනගන්න බැරිවිදිහටම සමහරවෙලාවට තරහක් ඇතිවෙනවා ස්වාමිහා කෙරෙහි. ඒක ඇතුළින්ම මකාදාන්න. ස්වාමි දියනය කෙරෙහි වි දවේශයක් ඇතිවෙනවා. ඇතුළින්ම මකන්න බාහිරට එන්න කලින්. දරුවන් කෙරෙහි ඇතිවෙනවා. මවපියන් කෙරෙහි ඇතිවෙනවා. මගතොටේද මුණගැහෙන මිනිසුන් කෙරෙහි ඇතිවෙනවා. ඔබ ද්‍රයිව්කරගෙන යන්නේ නම් ඔබ වාහනයේ පදව නවස්ථාව ඔබ ඉදිරෙන් ගන. රියදුරා කෙරෙහි ඇතිවෙනවා බලන්න ඒක ඇතුළින් මකන්න. එවිට ඔබේ සහනේ සැනසීම ඔබ සොයන ශාන්තිය ඔබ සොයන මානසිකේ කාග්‍රතාවය ඔබට සැලසෙනවා නිසකෙන්. බලන්න පින්නතුනි කොහොමදමම පාප සිතුවිල් අපි බා තබන්නේ. කොහොමද මේ පාප සිතුවිල්ලෙන් අපි මිදිින්නේ එදිනෙදා ඔබ කටයුතු කරන විට ගෘරහස්ථ ජීවිතය තුළ ඔබේ කාර්යාලේ ඔබේ කාර්යාලයේ සේවකයින්, එවාගේ මෝබේ ඉහල නිලධාරින්, එවාගේ මොබේ පහල නිලධාරිී සම ඔබට කටයුතු කරන කොයි තරන්නම් හිතේ මේ විදිහේ පාප සිතුවිලි පහළ වෙනවද. ඒ සිතුවිලි එළියටාවට පස්ස වචන බවට පත්වනාට පස්සේ දිගින් දිගටම පීඩාව මිසකසාහනය නෙවෙයි ඔබට සැලසෙන්නේ. දිගින් දිගට ඔබට බියමිසක, සැනසීම නෙවෙයි ඇතිවන්නේ. එනි සාපින්නතුනි හරියට සදහම් ශ්‍රවණය කරනකොට සාමීන් වහන්සෙ කෙනෙක් ඉදිරිියෙහි. ඔබට ඉරියව්ුවක් මාරු කරගන්න ඕන වේදනාව දැනෙනවා. ඔබටත් හොරා ඔබ ඉරිියව් මාරරලා, ඉරිියව් මාරු නොකලා සේන්නක් මෙන්. පාප සිතුවිල්ලාවම ඇතුළිම්ම ඩිලීට් කරලා මකලා. එහෙම තුවිල්ලක්වත් ැති නැති අයුරින් ඔබ ජීවත්වීම ආරම්භ කරන්න ඔබ වට බොහෝ පිරිසක් ඒ කාරාශී වේවිී. ඔබේ ජීවිතයේ ශාන්තිය සුවය සැනසීමේට ඇතිවේවි. එමගේ ඔබේ ජීවිතයේ නිදහස නිවීම මාමුලින් සීපත් කළ අරාසහනය පීඩාව හිසේ බරගති ගෙදර නුරුස්නාගති කාර්යාලයේ නුරුස්නාගති සියල්ලක්ම මගහැරී ගොස් ඔබේ සිත, විකසිතවේවි විචිත්‍රවත්වේවි පිරිසිදුවෙලා ප්‍රසන්න බවට පත් බේවි. බලන්න භාග්‍යතුන් වහන්සේ සිත්ත පිරිසිදු කරන වැඩපිළිවල හතරක් දැම්පෙන්වා වදාලා. මතකතියාගන්න පහසුවට අඩ බාස් කෙනෙක් පරණවෙච්ච මළකඩ කාපු ඇන ගලවනවා වගේ හිතේ අපි සිදු දැන්ගලවා ඉවැත් කරන්න. දෙවැනි කාරණය රූමත් තරුණයෙක් තරුණුුවෙක්ගේ ගෙලට ගැරණෙකුුණක් ගැටගැහෝත් ඒ කියන ශැණින් ගලවා ඉවත් කරන්නාක්මන් එහි ආදීනවේ දැනගන්න. ඒ දුර්ගන්දය දැනගන්න ගලවා ඉවත් කරන්න, ගලවල වී සි කරන්න. ඒවගේම යම් කෙනෙක් ජන්ම වෛරක්කාරයා දැන් මතකෙටෙ නං ඒත් ධර්මයමයේ තුළින් ඔබට ගන්නට තියෙන්නේ. එයා අදිහා ඔබ නොබලන්නේ යම්සේද එලෙසින් ඔබේ සිතේ පහළවෙන අරපාප සිතුවිල්ල. ජන්ම වෛරක්කාරයා කියන සිතුවිල්ල ගලවල ඉවත් කරන්න. හරියට චන්ම වෛරක්කාර ඉදිරියට මුණගැහෙනකොට ඔබටත් තොරින් ඔබේ දෑස් වෙනතකට යොමුුවන්නට මෙන් වේගන් ඉවත් කරන්න. ඉළඟට හතරවැනික්‍රමේ මා ඔබට සීපත් කළා සදහම් ශ්‍රවණය කරනොටත් ශමීන් වහන්සි කෙනෙක් ඉදිරියේ ඔබ ඉරිියව් මාරු කරන්නේ තාම සීරුවෙන් අනික් කෙනටත් නොදැන්ඉන්නට අන්නේ වගේ. ඔබ ලඟින්ම සිටිනායට ඔබේ වෛරය ක්‍රෝධය දවේශය පෙනෙන්නට එන්නට ඉද දයන්නට මෙපා. සිත ඇතුළින් පහළවෙෙන එක ස්භා විකයි. එක ධර්මතාවයක් ඇතුළින්ම මකලදාන්න. එවිට ඔබට යහපතම සැලසේවී. දැන් අපි කරුණු හතරක් සාකච්ඡා කළා. ඔය ක්‍රම හතරමානු ගමනය කරන්න බැරිනා. බාස් කෙනෙක් වෙන්නත් බෑ පැෂන් කරන්නත් බෑ. ඒමත් නැතිනන් චන්ම වෛරකාරයෝ සීකර ලබා මේක අයින් කරන්නත් බෑ. ඒ මත් ඇතිනං සිත ඇතුළින් මකළදාන්නත් බැරිනම් පාකිතුන් වහන්සේ පස්සනික්‍රමයක් යෝජනා කරනවා හරිම ලස්සනයි උන්වහන්ස දේශනා කරනවා දන්තෙහි ධන්තමාදාය ජවහායතාලුන් ආහච්ච චේතසා විහරති පිනතුන අපිට යමක් කරලා යම් වැඩක් කරන්න යනවා ඒ වැඩේ කරන්න ගියාම අපිට ඒ වැඩේ කරගන්න බැරිවෙනවා හරිම අපහසථාවේකට පත්වෙනවා පිඩාවකට පත්වෙනවා අසහනයකට පත්වෙනවා මට මේ වැඩේ නම් කරන්න බෑ අතහරිනවා නිකං ඉන්න පටන් ගන්නවා මට බෑ ඔය වැඩේ මට නං එලිවෙනකම් පිරි ශ්‍රවණය කරන්න බෑ පැයක් නම් මට බනාහන්න බෑ මටනං මේ පොත කියවල අවසං කරන්න බෑ ඔය විදේහිතේ උදාශීනකං ඇතිවුනාම අපි නොයෙක් විදිේවට පිළියම් යොදාගන්නවා බලන්න බුදු හාමුදුරෝ යෝජනා කරනවා. ධන්තෙහි ධන්තමාදාය ජූහායතාලුන් ආහච්ච චේතසා. චිත්තං අභිනික්්ගන් හිත බං. බලන්න මේ හිත නගා සිටුවන ක්‍රමේ භාගිතුන් වහන්ස ගන්නවා. දතින් දත විකාගෙන දැම් බොරුවක් කියන්න හිතනවා. ඔන්න පාප සිතුවිල් ආවාං හිත ඇතුළට ඒ බොරුව ප්‍රකාශයට පත්වන්නට කලින්. දතින් දතවිකාගන්න කියන්න එන මොහොතේ. දතින් දතවිකාගෙන. දිව උඩතල්ලට තියලා තද කරගෙන. ශක්තිමත් හිතක් ඇති කරගන්නලු. පාපසිතක් බොරුවක්, කේලමක්, හිස්වචනයක්, පරුසවච්චනයක් එලියට එන්න කලින්. හරියට අපි අර වැඩක් කරලා ඒ කරන්න බැරි වුණාම අපි දත්මිටිකාල් කොහොමාරි මේ වැඩේ කරනවක් කියල පටන්ගන්නවා වගේ. භාගතුන් වහන් සියෝජනා කරනවා. පාපසිතක් නරක සිතක් නපුරු සිතක්ඒවගේ මැතිවෙලා ඒක වචන බවට ඒක ක්‍රියාවක් බවට ඒක සිතුවිල්ලක් බවට පත් වෙලා ඉදිරියට එන්නට කලින් වචන සිතුවිලි ක්‍රියාවන් මාර්ගයෙන් එළියට එන්න කලින්. භාගිවතුන් වහන්සේ හෝජනා කරනවා දතින් දත විකාගෙන දිව උඩතල්ලට තියලා තදකරගෙන ඒ පාපසිත එළියට එනේක. ලෝකයේට බැහැර කරන එක ස්වාමයා ඉදිරියේ ස්වාමිදියන ඉදිරේ දපුතුන් ඉදිරයේ ඥාතිහිතාශීෙන් ඉදිරයේ මවුපියන් ඉදිරයේ ගුරුවරුන් ඉදිරේහි අර වචනයෙන් වෙන්න ගිය වරද දතින් දතවිකාගෙන හරි. දිව උඩතල්ලට තියලා තද කරගෙන හරි. බැහැර කරන්න කියලා භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා වදාලා. බලන්න පිවතින කොයි තරන් ලස්සන වැඩ පිළිවෙලක්ද. සිත පිරිසිදු කරන වැඩ පිළිවලෝස්සේ භාග්‍යුතුන් වහන්සේ පෙන්මා වදාලේ. එතකොට ඔබට දැංක්‍රම පහක් කියල දුන්නා. මේ ක්‍රම පහෙන් එකක්‍රමයක් ලියාගෙන සටහන් කරගෙන. හොඳට තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය පිණිස මම මේ ක්‍රමයා අනුගමනය කරන්නේ අපි හැමෝගෙම හිත්වල මල බැඳුණු හිතට වෙහේසගෙන දෙන හිසට බරගතියක් ගෙන දෙන නින්ද නොයන ඕනු තරම් ප්‍රශ්න තියෙනවා. ඔබට සැහැල්ලෝ නෑ කියලා ඔබ නොයෙක් දේවල් කතාබහ කරනවා. ඒ වෙනුවෙන් ඔබ නොයෙක් විදිහේ ඕලාර්ක ක්‍රමාණු ගමනය කරනවා. හැබැයි පිනතුනි මේ ක්‍රම පහින් එකක් යම් කෙනෙක් අනුගමනය කරයිද. ඒ සිත සහනයටත් සැනසීමටත් සුවයටත් ශාම්තියටත් පත්වෙන බවයි භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්මා වදාලේ. තොකොට අපි මේ ක්‍රම පහා. මැනවින් මතකේ තබාගන්න හරියට බාස් කෙනෙක් පරණවෙච්ච ඇන ගලවනවා වගේ. හිතේ තියෙන මලකඩකයාපු ඇන කලවලඉවත් කරන්න. ්‍රූමත් තරුණෙක් තරුණයක් ලශෂන පැසන් කරනවා වගේ. මම ඔබට යෝජනා කරපු පැශන් එක කියනකොට ඔබට මතක්වෙයි. ඔබේ හිත්වල තිබෙන පාපී සිතුවිලිත් ගැරණකුණු බලකුණු මිනිකුණු වගේ. ඒවා හඳුනාගත් තම එල ඒ වගේම දුර්ගන්ධය සහිතයි. දළවල වීසි කරන්න ඉවත් කරන්න. ජන්ම වෛරක්කාරයා දකින කොට දැන්. ඔබට මේ ධර්මයේ මතකේට එන්නට ඕන ජන්ම වෛරක්කාරයා යනු ඔබේ සිතේම පහළවෙච්ච සිතුවිල්ලක් මයි. නැතිරම් ඔබ එනකොට වෛරක්කාරයක් අරගෙනාවේ නෑ. එනිසා පින්නතුනි ඒ වෛර උපමාවට උදාහරණයට අරගෙන. දන්නම නැතුව කොයි තරම් සදහම් දැනගෙන සිටියත්. දන්නේ මෙනතෝබේ දෑස වෙනතකට යන්නාක් මෙන් පාප සිතුවිල්ල දෙස බලන්නට වත් එපා හරියට ජන්ම වෛරක් කාරයාදිසා නොබලන්නාක් මෙෙන් ඒවා ගලවා ඒ දෙස පෝෂ්ණයවීමට ඉඩ තබන්නට මෙපා. ඊළඟට පිනතුනි බනාහනකොට සදහම් ශ්‍රවණය කරනකොට ඒ සද්ධහන මේ දෙස ගෞරවය උපදවාගෙන අහන කෙනෙක් අනිත් කෙනෙකට හානියක් නෝන විදිහට තමන් ඉරියව්ව හිෙමිින් මාරු කරන්නක් මෙන්. ඔබේ නිවසේ කාර්යාලය ඔබේ ඇතිවෙච නුසන්සුන් සිත ඇතුළින්ම සන්සුන් කිරීම ආරම්භ කරන්න. රාගසිත ඇතුළින්ම දිලීට් කරන්න මකන්න දේශසිත ඇතුළින්ම මකල දාන්න වීර්ය කරන්න එවිට ඔබේ ජීවිතයේ සැනසීමආරම්භ වෙනවා. ඔය ක්‍රම හතරම අනුගමනය කරන්න බැරිනං. භාග්‍යිවතුන් වහන්සේ යෝජනා කරන්න පින්නතුනිි. හරියට දතින් දත විකාගෙන ඔන්න බොරුවක් කියන්න හිතට ආවා සිතුවිල්ලාවා විතර්කයාවා මුවින් පිටවෙන්න පෙර දතින් දත විකාගන්න. දිව උඩ තල්ලට තියල තද කරගන්න. පරුස වචිනයක් කියන්නවා. දතින් දතවිකාගන්න. දිව උඩ තල්ලට තියල තද කරගන්න. එවිට ෝබේ සිතුවිල්ල. ජුහාය තාලුම් ආහච්ච චේතසාච්චිත්තං. අභිනිග්්‍යන් හිත බං අර සිතුවිල්ල එළියට ඇවිල්ලා. ඔබට පීඩා කරන්න තියෙන තරම නැති කරලා ඔබේ අසහනයේ පීඩාව දුරු කරලා සහනදායි ජීවිතයක් ඇති කරනවා. පිනතුනි මෙන්න මේ කාරණා පහ ඔස්සේ යම් කෙනෙක් සිට පිරිසිදු කිරීමේ වැඩ පිළිවෙලක් කාරම්භ කරයිද. එයාගේ සීලය අධශීලයක් බවට පත්වෙනවා. සීලේ ස්ථාවරත්වයට පත්වෙනවා. සීලය තුළින් ඔහු. සිසිල්ලුණු ලයිකං ලෝකයේ දෙස බලන්නට පුළුවන් ශක්ති ඇති. කවුරුත් ප්‍රිය මනාප චරිතයක් බවට පත්වෙනවා. ප්‍රසන්න චරිතයක් බවට පත්වෙනවා. ඔබටත් එලෙසින්. ඉතාම වටිනා දිසීලේහි පිහිටන්නටත්. එමගේ මෝද ඔබට අධිච්චිත්තයක් ඇති කරගන්නට. අදිචිත්තේ නම් මේලෝකයේ අනිත්‍ය දුක්ඛනාත්ම කියීන ත්‍රලක්‍ෂනීං යුක්ත බව මැනවින් වටහාගෙන. ලෝකේ ධර්මතාභියස කම්පනයට පීඩාවට පත් නොවී, සැනසුම් සහිත ජීවිතයක් ගෙවන්නට ඔබට වීර්ය ඇති කරගන්නට පුළුවන් කම ලැබෙනවා. එවාගේම පිනතුනි අධි ප්‍රඥාවක් ඇති කරගන්න. මේ ලෝකයේ අහාර්ථය ඔබ මෙලෙසින් වීර්ය කරනකොට ඔබට එදිනෙදා එළඹෙන ප්‍රශ්නවලට විසඳුන් සොයන විට, ඔබට මේ ක්‍රම පහ උපයෝගී කරගෙන ජීවිතයට සැනසීම ඇති කරගන්න. සහනේ ඇතිකරගන්න පීඩාව දුරු කරගන්න ඔබට පුළුවන් ශක්තිය ලැබෙනවා. එවිට ඔබේ ප්‍රඥාව. මේ ලෝකයේ දුක බවත් ඒ දුකට හේතුවත් දුක නැතිකිරීමත් දුක නැතිකිරීමේ මාර්ගයත් පිළිබඳව අවබහෝධය ඇතිකරගෙන සංසාර විමුක්තිය පිණිස. නිවන් අවබෝධය පිණිස ඔබේසිත, සමාධියයට පත්කරගන්නට පුළුවන් කම ලැබෙනවා. බලන්න පින්වතුනි භාකිවතුන් වහන්සේ විසින්. මේ යෝජනා කරන වැඩපිළිවෙල පහින් එකක් මොන ජාතිකයෙක් මොනආගමිකයෙක් මොන දර්ශනයක ඇසිටින කෙනෙක් වුවද අනුගමනය කරයි නම්. ඒ මොහොතේම සැනසීමාරම්භ වනවා. ඔබ සොයන්නේ සැනසීමයි. ඔබ මේ හෑම ක්‍රියාවකම උදේ සිටන්. සවස්වෙනතෙක් සවසසිටන් රාත්‍රියලඹිලා පහන් වෙනතෙක්ම ආලෝකය සූර්ියව දාවනතෙක්ම ඔබ සොයන සැනසීම වෙන කොහෙවත් නෑ. මෙන්න මේ වැඩපිළිවලෝස්සේ තිබෙන බවයි. භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්මා වදාලෙ. අන්නේ මාර්ගයට එළඹෙමින් නිවන් මාර්ගයට එළඹෙන්න්නටත් අදිසීලා අධිච්චිත්තාදී ප්‍රඥා කියන. සිතක් තිබුණට සීලයක් තිබුණට අධශීලයක් බවට පත්කරගන්නටත් ශචිත්තයක් තිබුනට අධදිචිත්තයක් බවට පත් කරගන්නටත් ප්‍රඥාවත් තිබුණනට අධි ප්‍රඥාවක් බවට පත්කරගෙන. ලෝකය දෙස නුවනිං බලන්නට ලෝකයේ දෙස ප්‍රඥාවදල්වාගෙන දකිමින්. ඔබේ චිත්තා අභ්‍යන්තරය සැනසීම, සුවය, ශාන්තිය. නිවන් මග ලෞකික ලෝකෝත්‍ර දියුණුවේ ඉහලහිනිපෙත්මන් කරාපිය මනින්නට ඔබට මේ උතුම් දේශනය මහත් උපකාරයක්ම වේවා සැනසුන මාර්ගය, සැනසින මාර්ගය එදත් අදත් හෙටත් මෙම බව මතකේ රදවාගෙන ඔබද මේ වැඩ පිළිවලවල් පහක් අපි. භාග්‍යවතුන් වහන්සේ විසින් යෝජනා කළ වැඩපිළිවල පහක් දේශනා කොට වදාලා. මෙ වැඩපිළිවලවල් පහ ඔබේ උදාහර නොපමා සහිතව ඔබේ මනසට ගොඩ නගාගෙන එදිනෙදා ජීවිතයටට ඇප්ලයි කරන්න. ගලපගන්න එවගේ මෙදිනදා ජීවිතේ ප්‍රයෝජනයට නගන්න ඔබ වීරිය කරන්න. උත්සාහ එකේ දෙන්න එවිට ඔබයේ ජීවිතේ ඔබ, මුහුණ පාඇති ප්‍රශ්න ගැටලු රාසියකට විසඳුම්. ඔබට සොයාගත හැකි බව භාකිවතුන් වහන්සේ පෙන්වා වදාලා. මේ මාර්ගය ඔස්සේ සිත මෙහේවා. සිතත් ගතත් සුවයෙන් පවත්වාගෙන නිවන සැනසෙන මගඋතුම් චතුරාර්ය සත්‍ය ධර්මයාව බොහෝධයට. ඔබට මේ උතුම් දේශනය උපකාරයක්ම වේවාකිනුතුම් ප්‍රාර්ථනාව හදවතය ඇතිකරගන්න මේ උතුම් සදහම් දේශනාව සිදුකරමින් මෙලෙසිං හෑම සිත් සතන්ම නිවී පහන් වන්නට මා ඉඩහසර සලසමින් වස්සාන ධර්ම දේශනා YouTubeු චනලඔස්සේ සදහම් ශ්‍රවණය කළ මේ උතුම් පින්වත් හැම දෙනාගේම සිත්වලින් ගලාගනය අන උතුම් මෙත් කරුණා මුදිතා දියයුතුම් ගුණසුවඳ තුළින්. ලෝකේට යහපස් සිතුවිලි සමුදායක් සිතහදන වැඩ පිළිවෙලක් යෝජනා කලා භාග්‍යුතුන් වහන්සේ. ඒ පිළිබඳව මුළු මහත් ලෝකම සිත් අවධ කරන්නට. මේ උතුම් සැදහම් දේශනාවේ සැද හැති දාකත්වේ ගෙන කටයුතු කළ වැල්ලම්පිටිය දහම්පුර අංක විසිතුනෙන් දෙක ලිපිනේ පදිංචි ඩුබාහි සේවේ නියුතු පින්වත්. ආරයේ ශ්‍රීමතිී පුුණ්්‍යවන්ත මහත්මීගේ සැද හැති දායකත්වයෙන්. එතුමියගේ ප්‍රධාන අරමුණ බවට පත් වන. අප්‍රේල් මස විසි වන දින උපන්දිනේ සමරනාාරේ බුද්ධික පුතු නුවන්ට හා අප්‍රේල් මස විසිෙක් වන දින උපන්දිනේ සමරණ ස්. උෂාන් යන පුතුනුවරුන් දෙපලට පුුණ්‍යවන් වූ ජන්මදිනයන් වේවා කියන සැදැහැ සිතුවිලිත් ඇතිකරගෙන සිසු අරමුණුව අතර දෙදහස් දානමය වසරේදී පරලොව සැපත් ආරේ සුවඳ රත්න සොහොයුරාට එවාගේම ධර්මසිරි සහ කරුණ ආරත්නයන මාමලා දෙදනාට පරලොව සැපත් ධයාබර දෙමාපියන්බන ඊකේ සුවිනීතා මෑණියන්ට හා ආරේ පියදාස පියාණන්ට අත් ආ්චිසීය ඇතුළු නමින් පරලොව සැපත් සියලු ඥාතිමිත්තවතුන් හැම දෙනාටමත් පින් ඇති සිතුවිල්ලෙන් පුුණ්්‍යාණු මෝදනාවන් සිදුකරමින්. දායිකත්වේ දරන්ඩුබායි සේවේ නියුතුවාරය ශ්‍රීීමති මාත්මිය. එමගේම ඇතුළු පවුලේ සියලු දෙනාට නීරෝගී සවය ප්‍රාර්ථනා කිරීමත් ප්‍රාර්ථනය බහෝදයකින් උතුම් නිවන් අව බොහෝදය පිණිස මේ උතුම් සදහම් දේශනය උපකාරයක්ම වේවා කියනඋතුම් සිතුවිලිය ඇතිව. එවාගේම වස්සාන ධරම දේශන යුප චැනලේ කාර්ය මන්්ඩලේටත්. එවගේම දේශ්කයාණන් වහන්සේටත් ආශීර්වාද කිරීම අරමුණක් කරගෙන තිබෙනවා. එවගේ විශේෂයෙන්ම විශේෂ පනි විඩයක් ලෙසින්. ට අසාන්ධ ඉතත්වය සිටින රෝගියකුට ඒ වර්ගේ හෝ ඕ වර්ගේටායත් වකු ගඩුවක් පරිත්‍යයා කිරීමට කැමැති වයිසවෞුරු තිස්පාත් පණහත් අතර අයෙක්සිට නම් කතා කරන හැටියට සඳහන් කරන මේ YouTubeු චනලෝස්සේ සදහම් ශ්‍රවණය කරන ස්වාහසක් ලක්වැසිලූ වැසි හැමදගේ අවබොෝදය පිණිස කුසලයක් පිණිස මේ කාරණාව සීපත් කරන්නේ. ඒ වර්ගේයේ හෝ ඕ වර්ගේ වකුගඩුවක් පරිත්‍යා කිරීමට කැමැති අයෙක් වෙතොත් බිදුවයි හතයිකයි අටයි පනසතයි, පනසතයි දහතුන කියනාංකයා මතල ඔබට ඒ පිළිබඳව දැනුවත් බන්නට පුළුවන්. තියකාරණාවත් සීපත් කරමින්. යෝගිලානං උපට ඒ සෝමං උපට්හීය කියන භාග්‍යතුන් වහන්සේගේ බුදු වදන තුළ පිහිටා. ගිලනල්කොට පස්ථාන කරනවා කිනුතුම් සිතුවිල්ලෙෙන් ඒ අටයුත්තය දෙන්නට සැදැහැසිත් ඇති කරගන්න කෙනකොටයි ඒ අවස්ථාව දේ මේ විදහෙෙන් අපි ශ්‍රවණය කළ මේ උතුම් ධරමානු ශාසනාවය උතුම් ආශි රුවාද බලයෙන් අනුහසින් වහවහා අපිට උතුම් චතුරාර්රි සත්‍යය ධරමය අවබහෝධේ පිණිස මේකුසලයා ශිර්වාදයක්ම බේවා කියෙන පැතුමැතිකර ගනිමු. ආකාසට්ඨාචබුම්මට්ඨා දේවානාගාමෛද්දිකා ප්ඥංතන් අනුමු ඳත්වා චිරංරක්හංතුසාසනං. ආකාສٺຈබుම්ట දේවානාග මෛදදිిక pुഞంత అ మූදිിවා చిරంරクションතුදසනం ආකාສຖຈබుම්ట දේවානාග මෛදදිిక. පඥංතන් අනු මුදිත්වා චිරංරහංතු තුවං සදාාති සිලුදිනාටම තෙරුවන් සරණයි. ඔබ ஏ ශ්‍රவனேகளே அரேேல்මச விසිவனදින උපන්දිினே සமரණ RRA බුද්ධ புத்தනුවண்டහා அப்ரேேல் விසக்குනදින උපන්දිனே සමரණ එසෙන් உෂාන් නපතුුවන් දෙதினாගේ ජන්பதினவෙනුවෙන් மස්සාන ධර්மදේශண YouTubeூப் நாலிිகாவස சிவிக்கல ධර්மதாானமே பிின்ங்கமாයි. வெவෙනුවண் பின்பற දාயකத்துගෙන கட்டேது කே வல்லம்பிடிய தாம்ம்பொரு அංங்க விසිத்துනෙන් දෙகලිப்பிිனே பதிංஞ்சි දැனට டுபாய்හි சவே நிியුතු, RA. ශ්‍රීමදී මහත්මයායි. එතුමියටත් සිදුකරගත්තා වූ ධර්මදානමේ කුසලේ අනුභාවේ බලයිෙන් වවහාම චතුරට සත්‍යව බෝධී පිණිසම නිम्ම ධර්මදානුමේ කුසලය හේතුවාසනා වේවා. අද දීශක්‍යණන් වහන්සේ පූජිපාද කොටගම් වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් නිදුක් නීරෝගී චිරිජීවනය උදාවේවායි සාධසිතින් ප්‍රාර්ථනා කරමුෝ. එෙන්ම ඔබටත් අසාදිිතත්ත්වය පසුවන්නා වූ වකුගඩු රෝගියකුට ඒ වර්ගේ හෝ ඕ වර්ගේට අයත් වකුකඩුවක් පරිත්‍යාග කිරීමට කැමතිනම්. ඔබත් වයිසවෞරුදු තිස් පහත් පන්හත් අතර වයසීමාව පසුවන්නේෙක් නම් දැන්ම කතා කරන්න බින්දුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාංකේට. එමෙන්ම, ඔබට වස්සාන ධර්මදේශනා යම් නාලිකාඔස්සේ දයිකතු ධර්මදේශනාාව ප්‍රචාරය කර කැනීමට දැන්මකතා කරන්න බිින්දුව හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනංගේේට, බිින්දුුවඇ හතයි එකයි අඩයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනංගේේට දහම්මැස බස්සෙමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවත්තුමු ධර්මදේශන ස්ශ්‍රමණයකිරීමට වස්සාානු ධර්මදේශන අපගේ යටියුබ් නෑලිකාව දැන්ම සබස්ක්‍රයිප් කරන්න බෙලයිකරණය කලි කරන්න.